අති උත්තමනීය පන්සිය පනස්චාතක පුත්වහන්සේගේ සත්තනේ කට්ටහාරේ ජාතක දේශනාව පුත්තෝත්‍යාහං මහරජ ත්වම්මං පෝසජමාධිප අන්නේති දේවෝ පෝසේති කිංච දේවෝ සකං පජන්ති මහරජතුමනි මම ඔබතුමාගේ පුත්‍රයනි ජනනායකතුමනි ඔබතුමා මා පෝෂණය කරනු මැනවි දේවයන් වහන්සේ සේවකාදී අන්‍යයන්ද පෝෂණය කරයි සිය පුත්‍රයා පෝෂණය නොකරන්නේ මන්ද අසරණයන්ගෙන් හා අසරණකම් වලින් පිරිච්ච ලෝකයේ සැබෑ සරණ මේ තිසරණයමයි කියා මේ තිසරණය ගැනම සිත පහදා මේ තිසරණයට පැමිණීමට තරම් සිත පහදා ගැනීමට තරම් වාසනාවන්ත වූ පින්වත් අපි සෝදානම් වන්නේ අති උත්තමනීය පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ සත්වැනි කට්ටහාරී ජාතක දේශනාව ශ්‍රවණයටයි. දැන් මුලින් ගාථාවක් දේශනා වුණානේ. දේශනෙහි අර්ථය සඳහන් වුණා. ඒ ගැන අපි තව ටිකක් විස්තර දැනගත්තොත් මෙහි මහරජ කියලා සඳහන් වෙනවා. මේ මහරජ කියන්නේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය කියන සතර සංග්‍රහ අවස්ථයෙන් මිනිසුන්ව සතුටු කරන, මහජනයා සතුටු කරන කෙනා කියන අර්ථයෙන් තමයි රාජය කියන්නේ. ඉතින් මේ උතුම් රජවරුන්ට මහරජය කියලා විස්තර කරනවා. ඒ වගේම මේ පුත්‍රය කියලා විස්තරයක් පැවසනවා. මෙහිදී සඳහන් වෙනවා මේ පුත්තු සතර දෙනෙක් ඉන්නවා. අත්‍රජ පුත්‍ර, කෙත්තජ පුත්‍ර, අන්තේවාපික පුත්‍ර, දින්නක පුත්‍ර කියලා. මේ අත්‍රජ පුත්‍ර කියලා කියන්නේ තමන්ට දාව උපදින දරුවෝ. මේ මිනිස්සුන්ට සත්‍යන්ට එහෙම සාමාන්‍යයෙන් එහෙමයි උපදින්නේ. මේ කෙත්තජ පුත්‍ර කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකයේ දෙවියන්ට, මේ සාදු මහරජකගේ දෙවරුන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ, තමන්ගේ ප්‍රදේශයේ යම් තැනක, එහෙම නැත්නම් තමන්ගේ ඇකයේ පාමුල මේ පහළ වෙන කුමාරවරු. ඒ අයට කියනවා මේ කෙත්තජ පුත්‍ර කියලා. අන්තේවාසික පුත්‍ර කියලා සඳහන් වෙන්නේ මේ ගුරුවරු ශිෂ්‍යයන්ට අකුරු උගන්වනවා, මේ ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. ඒ නිසා මේ ගුරුවරුන්ට ශිෂ්‍යයෝ එක්තරා විදිහකට පුත්‍ර හැටියට ගණන් ගන්න පුළුවන්. ඒ නිසා අන්තේවාසික පුත්‍ර කියලා පුත්‍ර වර්ගයක් සඳහන් කරනවා. ඒ වගේම දින්නක පුත්‍ර කියලා සඳහන් වුණා. මේ දින්නක පුත්‍ර කියලා කියන්නේ මේ දරුවෝම හදාගන්න ගන්නවා, හදාගන්න දෙනවා. එහෙම හදාගන්න ගත්ත දරුවන්ට දින්නක පුත්‍ර දීපු, එහෙම නැත්නම් ලැබිච්ච, එහෙම හදාගන්න ලැබිච්ච පුත්‍ර කියන අර්ථයෙන් මේ දින්නක පුත්‍ර කියලා සඳහන් වෙනවා. මෙහිදී මේ අත්‍රජ පුත්‍ර ගැන තමයි සඳහන් වෙන්නේ කියලා විස්තර කරනවා. ඒ කියන්නේ තමන්ට දාව ඉදිරිච්ච පුතා විසින් රජතුමාට ඉල්ලීමක් කරන රජතුමනි, මේ ඔබතුමා අනිත් සේවකයන් පෝෂණය කරද්දී ඔබතුමාට දාව ඉදිරිච්ච මාව පෝෂණය නොකරන්නේ මන්ද කියලා. පින්වත්නි, අපි දැන් මේ ප්‍රකාශය කාට කොහොම කොයි අවස්ථාවක දේශනා වුණාද, මොකද්ද මේ මුලමඳාද, මේ නිදානේ, මේ ආදී විස්තර දැනගමු. පින්වතුනි, කතා කරපු හැම වචනයක්ම ලෝ සත්‍යයේ යහපත පිණිසම කතා කරපු, කතා කරන්නන් අතර ශ්‍රේෂ්ඨතම උත්තමයා වූ, මේ තුන් ලෝකයේම කතා කරන සත්‍යයන් අතර
සැබෑම අපත පිරිස කතා කරපු උත්තමයන් අතර අද ශ්‍රේෂ්ඨ වූ අසංකේ ගානක් කල්ප පුරා හොඳ වචනය පුරුදු කරපු උතුම් වූ බුදු පියාණන් වහන්සේගේ තවත් එක් බුදු වදනකටයි අපි දැන් හුම්කම් දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් හදින් අපි හිත යමා මේ ශ්‍රවණය කරමු. පින්වතුනේ අපේ භාග්‍යවත් වූ අරහත් වූ මේ හැම ලෝකයකම හැමලෝ සත්‍යාත්ම ආනන්දය ගෙන දෙන තිරෝගුරු බුදුරජාණන් වහන්සේ මේ කේතවනාරාමයේ වැඩවාසය කරන කාලේ කොසල් රජතුමා විවාහ වෙලා හිටියා වසභ සත්‍යා කියන බිසවක් සමග. ඒ බිසව තමයි ඒ කාලේ කොසල් රජතුමාගේ අග බිසව. මේ කොසල් රජතුමාගේ අග බිසව වන මේ වසභ සත්‍යාට දාව කොසල් රජතුමාටත් දාව පොතෙකුත් හිටියා විදූදව කියලා. ඉතින් මේ කොසල් රජතුමා හිතාගෙන හිටියේ වසභ සත්‍යා කියන්නේ ක්ෂත්‍රිය වංශයේ දෙමාපියන්ට දාව ඉපදිච්ච කුල කාන්තාවක් කියලා. මොකද කොසල් රජතුමාට කාලෙකදී ඕන වුණා ක්ෂත්‍රිය වංශයෙන් විවාහය කරගන්න. නමුත් ක්ෂත්‍රිය වංශිකයෝ කැමති නැහැ තවත් කුලයන් හා මිශ්‍ර වෙන්න. ඒක නිසා යම් කිසි උපක්‍රමයක් කරලා තමයි රජතුමාට මේ දාසී දියණිය විවාහ කර දුන්නේ. ඉතින් ඒ පිළිබඳ වැඩි විස්තරය මේ ජාතක පොතේම 12 වැනි නිපාතයේ මද්දසාල ජාතකයේ විස්තර වශයෙන් එනවා කියලා දක්වන නිසා අපි කෙටියෙන් විස්තර බලුවොත් අපේ ඒ කුසල රජතුමා ඒ පස්සේ කාලෙක දැනගන්නවා මේ බිසව ක්ෂත්‍රිය වංශික දෙමාපියන්ටම දාව ඉපදිච්ච කෙනෙක් නෙවෙයි කියලා දැනගෙන මේ වසවදත්තියා හා විදූදව කුමාරයාව ඒ තිබ්බ තනතුරු වලින් ඉවත් කරනවා. වසවදත්තියාගේ මෙහි තනතුරෙන් ඉවත් කරනවා. විදූදව කුමාරයාටත් යම් පදවියක් ස්ථානයක් දීලා තිබ්බනම් මේ වගේ ඉවත් කරනවා. ඉතින් බලන්න පින්වත්නි ඔය වෙලාවේ මහා කාරුණික අසරණ සම්න බුදු පියාණන් වහන්සේ මේ බව ආරංචි වෙලා වඩිනවා රජමාලිගාවට. රජමාලිගාවට පෙරවරු කාලයේ වැඩලා රජතුමාගෙන් අහනවා රජතුමනි කොමේ වසඹ සත්‍යා විදුවරු බසවාරයා එමුකෝ. ඒ වෙලාවේ රජතුමා කියල විස්තර පවසනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ රජතුමාගෙන් අහනවා රජතුමනි ඔය වසඹ සත්‍යා කාට දාවද ඉපදුනේ? රජතුමා ප්‍රකාශ කරනවා මහානාම සාක්‍යයාට දාවයි ඉපදුනේ. කවුරු නිසාද ඈ මෙහාට ආවේ? කවුද ඈ මෙහාට වැඩිලාවේ? තමයි මම. එතකොට කාට දාවද ඇයට පුතෙක් ඉපදුනේ? මට දාව කියලා රජතුමා ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ පවසනවා රජතුමනි බලන්න ඈ රාජකන්‍යාව රාජකුමාරියට දාව ඉපදුනේ. ඔබ නිසාමයි මෙහාට ආවේ. රජතුමනි ඉස්සර සමහර රජවරු මේ එකවරුවක් එකට වීමෙන් ඒ දර කඩන ගැහැණියගේ කුසේ ඉපදිච්ච පුතාට පවා පසු කලෙක රජකම දෙනකොට මේ වගේ රජකොලයකට සම්බන්ධ කන්‍යාවකට ඇයි මේ විදිහට අවමන් කරන්නේ? ඇයි ඒ වගේ තනතුරු වලින් කිරිහෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් විමසනවා. රජතුමා ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේගෙන් අර එක්වරුවක් එකතු වීමෙන් පමණකුත් දරුවෙක් ලැබී ඒ දරුවාට රජකම දුන්න සිද්ධිය වටහාගත නොහැකි බැවින් භවයෙන් මෙසී ඇති බැවින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. බුදු පියාණෙනි ඒ සිද්ධිය මම දැනගන්න හරිම කැමති, මා කෙරෙහි අනුකම්පා කොට සිද්ධිය දේශනා කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි භාග්‍යවත් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ සිද්ධිය ප්‍රකාශ කරන්නේ. පින්වත්නි එක් කලෙක ඔය කසේ රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රාජ පරම්පරාවේ තවත් එක් බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රජ කරන කාලේ මේ රජතුමා දවසක් පිරිවර සේනාව සමග මේ උයනට යනවා විනෝදෙන් කාලය ගත කරන්න. ඉතින් මෙහෙම ඉන්න අතර රජතුමා මේ පළවල කමින් මේ ගස්වල හැදිච්ච නැවුම් පළතුරු මේ ගෙඩි වර්ග කමින් කැලේ ඇතුළට යනකොට මේ රජතුමාට ලස්සන ගී හඬක් ඇහෙනවා. ගිහින් බලනකොට එක් කාන්තාවක් දර කඩමින්
කීත කියනවා මේ රජතුමාට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේ රජතුමාට මේ කාන්තාව ගැන සිතක් පහළ වෙලා මේ කාන්තාවත් සමග ඒ වෙලාවේ එකතු වෙනවා. ඒ සංවාසයෙන් ඇයට ඒ මොහොතේම දරුවෙක් පිළිසිඳ ගන්නවා. ඇයට ඒ වෙලාවේ දැනෙනවා තමන්ගේ බඩෙහි වීදුරු පෙරවුවා වගේ ගතියක්. ඒ දරුවා පිළිසිඳගත් වග ඒ මොහොතේ ඒ විදිහට ඇයට දැනෙනවා. ඇය ඒ මොහොතේදී රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි මගේ කුසෙහි දැන් ඔබට දාව දරුවෙක් පිළිසිඳගත්තා. මොකද දැන් කරන්නේ? ඒ වෙලාවේ රජතුමා තමන්ගේ අතේ තියෙන පෙරස් මුද්ද ගලවලා මේ කාන්තාවට දෙනවා. දීලා කියනවා දුවක් නම් මේ මුද්ද විකුණලා ඇය පෝෂණය කරන්න, හදාම් දාගන්න. කුසෙක් නම් මා ළඟට එක්කන් වෙන්න කියලා. ඒ වෙලාවේ රජතුමා යන්ට යනවා. අර කාන්තාවත් තමන්ගේ නිවසට යනවා. කාලයක් යනකොට කාන්තාවට දරුවෙක් ලැබෙනවා. ඒ දරුවත් ටික කාලෙකින් වැඩිවියටපත් වෙනවා. වැඩිවියටපත් වෙලා මේ අනිත් දරුවෝ සමග සෙල්ලම් කරන අතරේ සමහරක් වෙලාවට අනිත් දරුවෝ මිහිදුවට වගේ කියනවා, මේ ඔය සෙල්ලම් කරද්දී කෙනෙකුට මිහිදුවට වගේ පහර ගහ ගන්නවානේ. අන්න ඒ වගේ වෙලාවට කේන්ති ගිහිල්ලා ඉතින් කේන්තිය නිසා මිහිදුවට වගේ මේ ළමයාට කියනවා තාත්තෙක් කොල්ල අපට ගහනවා කියලා. ඉතින් ඒවා ඉතින් ඊට ඇහෙනකොට මේ දරුවාට මෙවුවා බොහෝ වේදනාවක් වෙලා අවසානයේදී එක් දිනක් මෑණියන්ගෙන් අහනවා, මෑණියනි මේ ළමයි මට මෙහෙම කියනවා, ඇත්තටම මට තාත්ත කෙනෙක් නැද්ද? කවුද මගේ තාත්තා? ඔය වෙලාවේ මේ කාන්තාව ප්‍රකාශ කරනවා, පුත්‍රය ඔබට පියතුමෙක් ඉන්නවා. ඔහු තමයි මේ බර්ණස් නුවර රත්නදත්ත රජතුමා. ඉතින් ඒ වෙලාවේ මේ දරුවා ප්‍රකාශ කරනවා, ඉතින් මෑණියනි ඇයි මාව එතුමා ළඟට එක්කම යන්නේ? ඉතින් පුතාගේ ආසාව තේරුම් ගත්ත මේ මෑණියෝ පුතාවත් අරගෙන රජමාලිගාවට යනවා. රජමාලිගාවට ගිහින් රජතුමාට පණිවිඩයක් යනවා, කෙනෙක් හම්බෙන්නේ ඉන්නවා කියලා. ඉතින් රජතුමාට කියනවා එක්කන් ඉන්න කියලා මේ සේවකයන්ට. ඉතින් මේ සේවකයෝ ඒ මෑණියෝ එක්කන් ආවට පස්සේ ඒ මෑණියෝ මේ රජතුමාට ප්‍රකාශ කරනවා, ස්වාමීනි මේ ඉන්න ඔබේ දරුවා. රජතුමා කියනවා ඒ වෙලාවේ පිටිස ගොඩාක් වටේ ඉන්න නිසා ලැජ්ජාවෙන් ඒ ලැජ්ජාව නිසාම කියනවා ඔය වගේ පුතා නෑ කියලා. තමන්ට මතක වුණත් මේ කාන්තාව අර විදිහට ප්‍රකාශ කරාම මේ කාන්තාව තමන්ට දීපු වර පෙරස් මුද්ද පෙන්නලා අහනවා, මේ මුද්ද ඔබට මතක නැද්ද? රජතුමා කියනවා ඔය මුද්ද මට මතක නෑ, ඔය මුද්ද මගේ නෑ. ඒ වෙලාවේ අපේ මේ බෝධිසත්වයන් වහන්සේගේ මෑණියෝ මේ බෝධිසත්වයන්ව නැත්තම් මේ දරුවව අහසට කකුල් දෙකෙන් අල්ලලා ඉති කරන මෙහෙම මහා දැඩි ශක්තිමත් අදිස්ථානයක් කරනවා. මේ දරුවා ඔබතුමාගේ නම් අහසේ වැඩ සිටීවා, ඔබතුමාගේ නොවේ නම් පොළොවේ වැටී මැරේවා කියන ඒ අදිස්ථානය ඇතනදේ කරමින් තමයි ආකාශයට දමන්නේ. ඒ වෙලාවේ මේ කුමාරයා අහසේ පළකක් දැනගෙන වැඩ ඉඳගෙන මේ රජතුමාට ධර්ම දේශනා කරනවා. අර කලින් කීව ගාතයි කොහමද? පුත්තෝත්‍යාහං මහරජ ත්වං පෝස ජනාධිත අන්නේති දේවෝ පෝසේති කිංච දේවෝ සකං පජන්ති. මහරජතුමනි, මම ඔබතුමාගේ පුත්‍රයෙමි. ජනනායකතුමනි, ඔබතුමාම පෝෂණය කරනු මැනවි. දේවයන් වහන්සේ සේවකාදී අන්‍යන්ද පෝෂණය කරයි. සිය පුත්‍රයා පෝෂණය නොකරන්නේ මන්ද කියන මේ අර්ථය ඇති ගාථාව තුළින් ධර්ම දේශනා කරනවා. ඉතින් පින්වත්නි, ඒ වෙලාවේ ඉතිරින්න හැමෝටම මහා පුත්‍ර ස්නේහයක් මේ කුමාරයා ගැන ඇති වෙනවා. අහසේ ඉඳගෙන ඉතාම මිහිරි හඬින් ධර්ම දේශනා කරන මේ පුංචි කුඩා දරුවා ගැන කාටත් ඇතිවෙන්නේ මහා ස්නේහයක්. ඉතින් රජතුමාටත් ඒ විදිහටම මහා ස්නේහයක් තමන්ගේම පුත්‍රයා කියලා ගන්න නිසා වැසියෙන් ඇති වෙනවා.
කවුරුත් හසර අත දික් කරනවා දහසක් අත් දැන් කුමාරයාට දික් වෙලයි තියෙන්නේ කුමාරය එන්න මගේ අතට කුමාරය එන්න මගේ අතට යන හඬ හැම අතින්ම ඇහෙනවා මේ බෝධිසත්ව කුමාරයාත් මේ කිසිම අතකට නොදැස රජතුමාගේ ඇකේතම පහත් වෙනවා රජතුමා බොහොම ස්නේහයෙන් මේ කුමාරයා තුරුල කරගෙන තමන්ගේ වැරද පිළිගෙන මේ කුමාරයා තමන්ගේ පුත්‍රයා කියනවද මේ කුමාරයාගේ මෑණියෝ තමන්ගේ පුත්‍රයාගේ මෑණියෝ කියනවදත් පිළිගෙන මේ මෑණියන්ව නැත්තම් මේ කාන්තාව තමන්ගේ අද මිනිස් තනතුරේ තබනවා මේ කුමාරයාට යුව රජ තනතුර ලබා දෙනවා ඉතින් පින්වතුනි බෝධිසත්වයන් වහන්සේ වෙලා ඒ කාලේ ඉපදුනේ මෙන්න මේ කට්ටහාරි බවින් නැත්තම් කට්ටහාරි කියන නමින් අනාගතයේ රජකමට පත් වෙලා රජකම් කරපු මේ අහසේ ඉඳගෙන ධර්ම දේශනා කරපු කුමාරයා කියනවා දත් මෑණියෝ වෙලා ඉපදුනේ මේ කුමාරයන්ගේ මහමායා දේවිය කියනවා දත් ඒ වගේම පියාණන් වෙලා ඉපදුනේ සුද්ධෝදන මහරජතුමා කියන වගත් ප්‍රකාශ කරමින් ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා බලන්න හිත් නිමින හිත් සැනසෙන හිත් කරුණාදී ගුණයෙන් පිරෙන අකුසල් දුරු කරන මහා අති උතුම් ශාන්තිදායක දේශනාවක් අපි ශ්‍රවණය කළා ඉතින් මේ වගේ දෙයකින් අපේ හිත් සැනසන්න ගුණකාය වර්ධනය කරන්න හිත් නිමන්න අපට ගොඩාක් උදව් කරේ උපකාර වුණේ මේ ජාතක දේශනාවන් අපට දේශනා කිරීමට සිය ජන්මදිනය හේතුවක් වශයෙන් අපට ලැබුණ ඒ අතිපූජනීය අවසරයි මේ කොට සංඝ සෝමන ලොකු ස්වාමීන් වහන්සේ අපි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේටත් මෙකලදීම අපවත් වී වදාළ අතිපූජනීය බෝධිසත්ව ගුණෝපේත බුද්ධාංකුර අතිපූජනීය අවසරයි නාවියනේ අරිය ධම්ම මහා සම්පාදයන් වහන්සේටත් එසේම අවසරයි බද්දේයම මාගේ පබ්බජ්ජාචරියෝත්තම බුද්ධ සාරලකු ස්වාමීන් වහන්සේටත් කියන මගේ ඔබ හැමදෙනාගේ මේ සියලු ලෝකයන්හි වාසය කරන අපේ සියලුම දෙමාපිය ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් කියන හැම දෙනාටත් පින් අවශ්‍ය කැමති සියලුම සත්වයන්ටත් අප හැම දෙනාටමත් මේ රැස් කරගත්තා වූ හැම කුසල බලයෙන්ම සියලු කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සතු නිවන සිතු වරක් වඩා හොඳින් සාර්ථක කරගෙන සිතු පතු සියලුම යහපතුන් තෝදා ආසේ පෑයුව පිරුණ සඳ මඩ රක්ෂේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන හැම යහපත පිණිසම මේ පින් මේ කුසල් මේ උතුම් ක්‍රියාවෝ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු දුකින් පෙළෙන සත් දුකින් මිදේවා දියෙන් පෙළෙන සත් දිය නැතිවා සොයින් පෙළෙන සත් සොම්නස් සියලු සතුන් සුවපත් වේවා